එසේ අත්විඳීමට තීරණය කර තිබෙන්නේ මෙම එන්නත ස්වේච්ඡාවෙන් ලබාගත් එක් පුද්ගලයෙකු හඳුනාගත් රෝගයකට ගොදුරු වීම හේතුවෙන්. ඒ අනුව ඒ පිළිබඳව කිරණ සායනික අත්හදා බැලීම් සඳහා විරාමයක් ලබා දෙමින් එහි ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර නව කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවලට සිදුවන බාධාවන් නිසා ළමා මරණ අවම කිරීමේ දශක ගණනාවක ප්‍රතිපත්තිය නැවත හැරවීමටත් ලෝපුරා දරුවන් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක් කළ හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකු සමූහය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව මරණ ඇස්තමේන්තු වලින් පෙන්නුම් කරන්නේ වයස අවුරුදු 5ට අඩු පුද්ගලයන්ගේ මරණ 2019 දී මෙතෙක් වාර්තා වූ අවම මට්ටමට වැටි ඇති බවයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නව කොරෝනා වසංගතයෙන් ළමා හා මාතෘ සෞඛ්‍ය සේවාවන් කඩාකප්පල් වන බැවින් ලබා ඇති ප්‍රගතිය අහෝසි විය හැකි බවයි. ගෝලීය කොරෝනා දර්ශකයේ දේවනස්ථානයේ පසුවන ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73000 ඉක්මවා ගොස් ඇති අතර පසුගිය පැය 24 දී එරටින් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව දැක්ුණේ 1107ක් ලෙසයි. මේ අතර පසුගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 89852ක්. ඉන්දියාවේ ආසාදිත හා මරණ සංඛ්‍යාව මෙලෙස ඉහළ අගයක් ගත්තද එරට ඉහළම සංචාරක ආකර්ෂණය දිනාගත් ටච් මහල වසා දමා මාස 6කට පසුව එය නැවත විවෘත කිරීමට සූදානම් වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට කොරෝනා ආසාදින හේතුවෙන් ගෝලීයව වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවා ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 9කට අධික බවයි වාර්තා වන්නේ. YouTube channel subscribe කර සීලුව සලකුණු වන්න.